Yada FM. Aha, Jintu Pittiya. Oh, alaita pudiya. Boss, kohida yanne meheno? Ai boss, mokowada me udema? Boss, ada mama niwaduwe. Ithin mokowa me udema? Office ekata. Niwadu damma kiyala amataka unani boss. Eh? Oh. Office ekata awada passe dama matakune. Ehemada? Awune boss. Enna. Meheno yanne papata ino kalabale. Daidi mokowa karanne? ගෙදර යනවත් දැන් ආපහු ඔව් ගෙදර ගිහින් ගෙදර ගිහිල්ලා ඉතින් මේ මොකුත් නෑ බොස් ඉතින් මේ වයිෆ් කියන දෙයකට එහෙයි කියාගෙන හුම් කියාගෙන ඉන්නව දවසම මොකක් ඇයි බොස් තමුන් සිකුරාදා ඇවිල්ලා මෙතන මේ සඳුදාට නිවාඩුවක් දැම්මේ ලෙඩෙක් බලන්න යන්න තියනවා කියලා නේද අම්මෝ ඔව් මං කිව්වේ බොස් මෙහෙමයි මේ ලෙඩා බලලා ඇවිල්ලා වයිෆ් කියන දෙයකට හ්ම් කියාගෙන ඉන්නෝ ඉතින්. එයාට කතා කරන්න තියෙනවනේ ගොඩක් දේවල්. හෙටත් නිවාඩුවිනේ බොස්. මේ මිස්ටර් ඇලේට පුදියන බොරු මරිසියපා. අද මා එක්ක ගමනක් යමු. පොඩි ගමනක් ඈ. මොකෝ කියන්නේ? ඒත් අර ලෙඩා බලන්න. අනේ මේ ලෙඩා බලන්න හෙට යනවා. අද මාත් එක්ක ගමන යන්න එනවා. හෙට පෝය නිසා මේ ලෙඩා නිවාඩුද දන්නේ මේ මොකක් නෑ බොස් මම කිව්වේ මේ ලෙඩෙක් වුණාමත් නිවාඩුවක් එහෙම ගන්නව ඇතිනේ බලන්නේ නේ උන්ගෙන් කරදරයක් නැතුව පොඩ්ඩක් නිදහසේ ඉන්න පෝය දවසට වගේ මොකක් නෑ මං කිව්වේ බොස් මේ ලෙඩා නිවාඩු දාලා නැත්තම් අවුලක් නෑ මං බොස් එක්ක එන්න ඔය ලෙඩු ගැන ෂුවර් නෑනේ බොස් ඒකයි ඈ ආහා ජින්තු පිටිය අනේ මේ මිස්ටර් ඇලේට පුදියන බොස් විකාර කතා කරන්න එපා දැන් මම සැරයක් කිව්වනේ බොරු මරිසියපා අනේ එහෙම ගන්න නෑ බොස් මාත් එක්ක අද මගේ ඩ්‍රයිවරුත් නෑ අපෝ ඇයි මිනිහා ඉන්න දවසටත් ඉන්නේ බොස්ගේ ඩ්‍රයිවර් වගේ නෙමෙයි බොස් උගේ ඩ්‍රයිවර් හරි හරි ඒ වැඩක් නෑනේ මේ මාත් එක්ක යන්න අනේ මන් දැන් ඉතින් බොස් කතා කරාම නොගිහිල්ලා බෑ කියන එක අහනකො එතකොට බොස් මේ ගිහිල්ලා අදම එනවද ඔව් අර ගියා අදම ආවා යෝජනාව නම් හොඳයි මේ කාලෙකින් සැප වාහනයක ගිහිල්ලත් නෑ ඈ නෑ මං කිව්වේ බොස් මේ යන ගමන් මේ අපේ ගෙවල් පැත්තෙන් යමුද එහෙමක බොස් මෙන්න මේ print out 10ක් 15ක් ගත්ත ගෙදෙට්ට දීගෙන යන්න print out ඇයි බොස් කොබලන් පෙන්නනෝ මේ කෝකෝකෝ හරි ඇයි බොස් print out දැකලා නැද්ද දැන්නේ මට තේරුනේ වැඩි ඇයි බොස් නිවාඩු දාලා තියෙද්දිත් උදේම ඔෆිස් ආවේ print outs ටික අරන් යන්න නේද නෑ බොස් එහෙම ගන්න ඉතින් ඔහෙලා වගේ සේවකයෝ ඉද්දි ආයතනයක් මෙහෙම දුවන එකම පුදුමයි එහෙම කතා කරන්න එපා බොස් ඔෆිස් එකෙන් විතරක් දේවල් අරන් ගිහිනේ නෙමෙයි මම ඔෆිස් එක නම් මන් දේවල් ගෙනල්ලා තියෙනවා. ඒව ගැන කිසිම ඇගීමක් ලැබිලා නැහැ අපි. මොනවද ගෙදරින් ඔෆිස් එකට ගෙනාපුවා? ඇයි? ගෙදර තිබිච්ච කාඩ් පැ, දාම් බෝඩ්. අවුරුද්දට කලින් දෙක පහ කැටේකුත් ගෙනාවා. මොකක්? මොකක් කියන්නේ? ඉතින් එහෙමයි කියලා ඔෆිස් එකේ ඒව ගෙදර අරන් යන එක හරියද? ආන්න එහෙම කතා කරන්න එපා බොස්. ඔෆිස් එකේ ප්‍රශ්න ගෙදර අරගෙන යනවා නම් ඔෆිස් එකේ දේවල් ගෙදර අරන් ගියාම දැන් ඔය තමුන් මේ කාල් පැක් දාම් බෝඩ් අනම්මනම් සූදුවට අවශ්‍ය කරන ඒවා විතරද ඔෆිස් එකට ගේන්නේ නෑ අයියෝ මම ගෙදර ප්‍රශ්න කොච්චර ගෙනල්ලා තියෙනවද ඔෆිස් එකට ඈ කවුරුත් ඒව ගැන කතා කරන්නේ නෑ මොකක් ඒකනේ දුක පුදුම වැඩ නෙවෙයි ආහා ජින්තු පිටිය ඕර්කේ ගුඩ් මෝර්නින් හැමෝට ගුඩ් මෝර්නින් හරි දැන් එනම් මේ අපි අපේ මීටින් එක රන් ගමු මේ විනේ මුරුක බොස් මොකද්ද මිනිස්සේ කරන්නේ ඊක උදේ කැම කන බැරි වුණා බොස් මම කැම කනවා ඕකනේ ඉතින් කියන්නේ මේ මීටින් එකක් අස්සෙත් කන සිරිතක් තියනවද
විනය මුරුගන් වුණාට කිසිම විනයක් නෑද තමුන්ලගේ? සොරි බොස්, ඉතින් බඩගිනි එන එකට වෙලාව නැත්තම් කණේකට මොකටද බොස් වෙලාව? හරි හරි, කනෝ කනෝ, ගමන්න ගමන්න. මොකද ඔය කමල් හසන් පැත්තක් බලාගෙන මොකෝ කල්පනා කරන්න? මුකුත් නැති වෙන්නේ නැහැ ඔය ආයි කල්පනාවට වැටුනේ. නෑ බොස් ඇවිල්ලා එකපාරටම මෙතන කතා කරන විදියටම මං අතීතෙට ගියා. අනේ මිනිස්සයෝ, මීටින් එකක් ගන්න කොච්චර කාලයකට පස්සේද? එදාටවත් එහෙ මෙහෙ යන්න තියාගන්න එපා කියලා තේරුම් ගන්න ඕන. හරි හරි, එවනම් අපි අපේ මේ රැස්වීම පටන් ගමු. හරි, හැමෝම හොඳ සේවකයෝ විදියට තම තමන්ගේ වැඩවලට ෆෝකස් කරන්න ඕන. හරිද? හැමෝම තම තමන්ගේ ටාගට් කවර් කරලා ඉවරද මේ වෙනකොට? මාගරීටා, ටාගට්ස් කවර් කරලා ඉවරද? අනේ සර්! මොකද අනේ සර්? අපේ ලොකු අම්මගේ අක්ක බැඳපු දූගේ නංගිගේ පුතාට මේ ඇක්සිඩන්ට් එකක් වුණානේ සර්. බොස්, මේ අර මෙහෙදි. කොහෙදිද? අර මෙහෙදි. ඔයිටින්? ඉතින් අපේ ගෙවල් මල ගෙවල් වගේ. හරි, ඉතින් ටාගට්ස් කවර් කරලාද මේ වෙද්දි? අනේ බොස්! මොකද අනේ බොස්? මේකයි බොස්, අරකයි, මේකයි, මේකයි, අරකයි, අරකයි, මේකයි, මේකයි, අරකයි. ඕකනේ ඉතින් ටාගට්ස් කවර් කරලාද කියලා ගුවාම අරකයි මේකයි කියාගෙන එනවනේ. අරකයි මේකයි විතරක් නෙමෙයි, මේකයි අරකයි කියලා කිව්වා. ඈ? ආහා, ජින්තු පිටිය! මගේ අදහස නම් බොස්, අපි රටක් වශයෙන් අපි ඉදිරියට යන්න නම් මේ තියෙන තත්ත්වෙන් ගොඩ එන්න නම් සාමූහිකව වැඩ කරන්න. නෑ 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 නෑ, මම හිතන්නේ මිස්ටර් මේ ඇලේට පුදින තමුන් කියන කතාව වැරදි. ඇයි බොස්? රට හදනවා වගේ, මේ රට ගොඩ ගන්නවා වගේ ලොකු ටාගට්ස් නැතත් අපි අපිට කාලා බීලා ඉන්න සල්ලි එපැයි. සල්ලි කියන ඒවා නිකන් එන්නේ. වැඩ කරන්න ඕන, වැඩ කරන්න ඕන, කැපකිරීම කරන්න වෙනවා. ඈ, ඒවා ඉතින් පිළිවිලට වෙනවනේ හැම පැත්තකින්. හොඳයි, අපි වැඩ දිහාවට හැරුණොටින් ඔය ඉතින් අර 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 මිස්ටර් චවිකාන්ත නිදි නේ? බැලුවට ඇත්තන් නිදි. නීල්! මාන නීල් ලාම්ස්ට්‍රෝන් නේද නම? ඔව් සර්, මිනිහා නීල් ලාම්ස්ට්‍රෝ. ඇයි මිනිහට කතා කරන්න බැයිද? තමුන්ද මිනිහාගේ මේ තෝල්කයා? එහෙම ගන්න නෑ බොස්, මිනිහාගේ මේ උගුරේ ඇස් එක. මොකද උගුරේ? උගුරේ මාළු කට්ටක් හිරවිලා. මොකක්? ඔව් කතා කරන්න බැයිලු. මාළු කට්ටක් හිරවිලා උගුරේ? ඊයේ මිනිහා වෙජිටේරියන්. අනේ මන් දා ඌම තමා කිව්වේ ඔය කොහෙන්නේ බොළුවක්. හා හා හා, ඒ වචන වාචික කරන්නේ නෑ. දැන් අවුරුදු කාලෙත් ඔය ඔක්කොම වචන අයින් කරා මතකනේ? අනේ අනේ බොස්, සෝරි බොස්, සමාවෙන් බොස්. හරි, දැක්කනේ නීල් ආම්ස්ට්‍රෝන් වගේ තමයි බැලුවොත් ඇත්තන් ඇස් දෙක රතුම රතු පාට. අන්දෙන් ගොඩ බැස්සා වගේ තමයි ඉන්නේ. මිනිහා තමයි මිනිහා වගේ තමයි මිනිහා. හා, නුංගේ වඩ නැහැනේ. තමුන් තමුන්ගේ වැඩ දි හදාගන්න. ඕකේ බොස්. මොකද්ද මිනිස්සේ ඔය කණ්ණාඩි දෙක ගාවින් ගැට ගහගෙන ඉන්නේ? බොස්, මේ කණ්ණාඩි දෙක වැටෙනවට බොස් මේ පොඩි පටියක් ගැට ගහවත්. පොඩි පටියක්? ඔය පොඩි පටියක්? නෑ බොස්, පොඩි පටියක් කිව්වට මේක මේ සපත්තුවේ ලේස් එක මේ ලිහලා මෙතනින් ගැට ගහගත්තා. ඉතින් අවුල නැන්නේ නේ. ඈ? ආහා, ජින්තු පිටිය! හලෝ සර්! ඇලේට පුදින සර්! ඊයේ මීටමට සම්බන්ධ වුණාද? ඔවුන සර්, මං හිටියේ. යෝ, හිටියා හිටියා නිදාගෙන. මොනවද මිස්ටර් මේක ඇලේට පුදින මීටම ඉවර වෙලා මං යන්න බලනකොට තමුන් එතනත් ඇලේට පුදි. සරි සර්. මේ දැන් මම මේකන මේ තමුන්ට කතා කරේ මේකයි. ඕ, දැන් මම අවද්ද ගිය සතියේ මම වැඩට නාපු දවසේ ගිය සතියේ වඩාත් තමුසේ මේ නිවාඩුවක් දැම්මට. ඒ තමන් ඔෆිස් දෙසේ. එහෙනම් තමුන්ගේ ෆෝන් එක ගෙදර තියලාද ගියේ? ඔසේ එදා ෆෝන් එක මේ අමතක වෙලා ගෙදර තියලා ගිහලා. අපේ ළමයා නම් ඉතින් ෆෝන් එක ආන්සර් කරලා මොනව කිව්වද දන්නේ නැහැ. ඔය ළමයා කට ඇරියොත් කියන්නේ බොරු. අපේ ළමයේ කියලා කියන්න බෑ ඔතේ. ඒක තමයි මට තේරුණා, ඒ ළමයා බොරු කියන බව. ආ, ඒකනේ. මම ඇහුවාම කෝපුටා තාත්තා කියලා මිනිහා වගේ ඇහුවා කවුද කතා කරන්නේ? ඈ, මම කිව්වා මම තාත්තගේ බොස් කතා කරන්න කියලා. ඈ,
ඔයාලා මේ මොකක් හරි බොරුවක් කියන්නේ නැති. තමුම්ම කියනවා නම් ඒ ළමයා බොරු කිව්වා කියලා මට කරන්න දෙයක් නැහැ. ඈ ඒ ළමයා මට කිව්වා මේ අපේ තාත්තට ෆෝන් එක ගෙදරමත වෙලා ඔෆිස් කියලා කිව්වා. ඈ අද බොන්ස් වැඩ දෙන්නේ නැහැ කියලා උදේම ඔෆිස් ගියා කිව්වා වැඩ ගොඩාක් තියෙනවා කියලා. ඈ අද නම් වෙනකොට ගොඩාක් රෑවේ කියලා කිව්වා. ඒ ළමයා ඉදින් බොරු කියන්නේ කියලා මට එදාම තේරුණා. ඈ ඔව් බොස් මං කියන්නද ෆෝන් එක? ඔව් හිට හම්බෙමුකෝ. හොඳයි සර්. හොඳයි. ආහා ජින්තු පිටිය. දිනපතා ලිත් වීඩියෝ නරඹන්න එහත බටන් එක ක්ලික් කර සිල් FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.